හයි කොහොමද ඔන්න අදත් මං ආවේ තවත් ලස්සන වැඩක් අරගෙන ඉතින් අද දවසේදී මං හිතුවා ඔයගොල්ලන්ගෙන් ලස්සන නේල් ආර්ට්ස් ටිකක් කරන්න මොකද ගොඩක් වෙලාවට ගොඩ දෙනෙක් නේල් පොලිෂ් ගා ගන්නවා විවිධාකාර දේවල් කර ගන්නවා නේල් ආර්ට් එකක් කරගන්න චුට්ටක් කම්මැලි වගේම දන්නේ නැහැ කියලා තමයි ගොඩක් අය කියන්නේ ඒ නිසා ඉක්මනට පොඩ්ඩක් ප්‍රැක්ටිස් කළොත් ඉතින් මේ වගේ වැඩක් කරගන්න පුළුවන් ඒ නිසා ඔන්න අද මගේ සලෝන් එක ඇතුලේ මගේ නේල් ස්පා එක ඇතුලේ තමයි මේක කරන්නේ ඉතින් මං හිතුවා ඇඟිලි පහකට නේල් ආර්ට් පහක් දාලා පෙන්නන්න. එතකොට ඔයගොල්ලන්ට නිකන් නිදහසේ ඕක ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්නේ. ඉතින් වැඩි කියවන්නේ මොකද? පටන් ගමු නේද? ඉතින් කලර්ස් පහක් දාලා තියෙනවා අතට. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එකක් බ්ලූ, එකක් රෙඩ්, මේක පීච්ද? පීච්. අනිත් එක නිකන් මෙරුන් වගේ. අනිත් එක හොට් පින්ක් එකක්. ඉතින් ඔන්න ඔය කලර්ස් පහට අපි මේ ලස්සන නේල් ආර්ට්ස් පහක් කරමු. අපි බලමු කොහොමද කරන්න කියලා. ඉතින් වැඩි කියවන්න ඕනේ නැහැ නේ. අපි එකින් එක කරගෙන යමු. එකම දේ හොඳ නේල් පොලිෂ් එකක් හොයාගන්න ඒ වගේම නේල්ස් ටික ලස්සනට ෂේප් කරගන්න අතේ ඒක හරි ඉම්පෝටන්ට් නැත්නම් උඹල නේල්ස් අලුතෙන් දානවා නම් උඹලන්ට පුළුවන් ටෙම්පරරි නේල්ස් ටිකක් උඹලන්ට ෆික්ස් කරගන්න ඕන විදියක් ඕනම විදියකට ලස්සන නේල්ස් ටික ලස්සනට තියෙන්න ආයුනේ දැන් අපිට පුළුවන් මේකට ලස්සන ආට් එකක් දාන්න මේ කලර්ස් ටික ගාලා තියාගත්තේ කාලේ චුට්ටක් මේ අඩු කරගන්න මොකද කලර්ස් ගන්න උඹල දන්නවා ඒ නිසා ඔන්න අපි පටන් ගමු හරි දැන් ඉස්සෙල්ලා මුන්න ගත්තේ පින්ක් එක හොට් පින්ක් එක අපි බලමු මේකට මොකද්ද වැටෙන නේල් ආර්ට් එක කියලා සුදු පාට එක මික්ස් කළා මේ බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න ඕගොල්ලන්ට පේනවා ඇති හරි ලේසි නේ දැන් ගොඩ දෙනෙකුට දෙන්න පුළුවන් මේ වගේ ආර්ට් එකක් කරනකොට හරි අමාරුයි මේ ආර්ට් එක කලේ කොහොමද කියලා හොයනවානේ හරි ලේසි දැන් මොටි වැඩක් කරන්නේ හැබැයි මේව කළාට පස්සේ මේ බ්‍රෂර්ස් හොදලා අරන් තියන්න ඕනේ නැත්නම් ආයි කරන්න වෙන්නේ මේ ඇස්සේ මම පොඩි පොඩි ටිප්ස් කියන්නේ නැත්නම් ඔයගොල්ලෝ එහෙම නාස්ති කරලා දානවානේ කොච්චර අඩු වෙලාවක්ද යන්නේ කියලා බලන්න පොඩි වෙලාවක් යන්නේ හරි අපි පාවිච්චි කරපු කලර්ස් දෙක තමයි බ්ලූ ඇන්ඩ් වයිට් නමුත් එහෙමම වෙන්න ඕනේ නැහනේ කියලා දන්නවනේ ඔයගොල්ලන්ට ඕන පාටක් පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ හිතට එන කම්බිනේෂන් එකක් යූස් කරන්න පුළුවන් මේ টপ කෝට් එක දැම්මේ මොකද අපි දැන් මේ කලර් එක දාන්න කලින් බේස් කෝට් එක දාලා තමයි අපි කලර් එක ඇප්ලයි කළේ ඒක මම හිතන්නේ ඕනම කෙනෙක් දන්නවා දැන් පොඩි ඩෙකරේෂන් එකක් හරි අපි ඊට පස්සේ මේක කරන්න මාද ලොකු වෙලාවක් ගියේ නෑ. අන්නිට ඔයගලන්ට ළඟට බලා ගන්න පුළුවන්කම ලැබුණා එක මොන වගේද කියලා දැන් ඊළඟ එක. දැන් වන්න අපි දැන් ගන්න යන්නේ අර බ්‍රවුන් ෂේඩ් එක නිකන් මෙරූන් වගේ කලර් එකක්. ඒකට දාන්නේ gold glitter එකකින් තමයි ඩිසයින් එක. මේ වගේ බ්‍රෂ් එකක් ඕනේ. ඉතින් සමහර වෙලාවට මේ වගේ කලර්ස් තියෙන ඒවයිම බ්‍රෂස් තියෙනවා නැත්නම් ඔයගොල්ලන්ට මේ බ්‍රෂස් ගන්නත් තියෙනවා ස්ටෝන් එකක් තියෙනවා. දැන් මේවා ඔගලන් කරද්දි මතක තියාගන්න. දැන් ගොඩ දෙනෙක් එකම කලර් එක දාලා අර රින් ෆින්ගර් එක අපි හිතමු මේ රින් එක දාන ඇඟිල්ලට විතරක් ඩිසයින් කරනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මේ එකක් කරගන්න පුළුවන්. ඉතින් මේක මේ පස් වතාවකට කරගන්න පුළුවන් විදිහේ ඩිසයින්ස් ටිකක් තමයි කියලා දෙන්නේ. හරි. මොන විදියට ලස්සනට ක්‍රියේට් කළා. දැන් අර ඉස්සෙල්ලා අපි টপ කෝට් එකෙන් චූට්ටක් ගාගත්තේ අර මේ ස්ටෝන් එක අලව ගන්න ලේසි වෙන්න. ඒ ගොඩක් වෙලාවට උව උගන්නනකොට ඔයගේ පොඩි ටිප්ස් උගන්නන්නේ නැහනේ. හරි නැත්නම් මේක රඳවන්න බෑ. හරි. දැන් ඉතින් ඔන්න ඔකත් බලන්න සමීපව. රයිට්. ඔන්න දැන් ඊළඟට අපි මැද ඇඟිල්ල ගත්තා. ඒකේ ලස්සන පීච් කලර් එකක් තමයි අපි බේස් කලර් එක හැටියට දාලා තියෙන්නේ. මොකද ඒකේ තියෙන මැට් කලර් එකක්.
දැන් ඒකට පාවිච්චි කරන්නේ බ්ලැක් එකකින්. කල දෙකක් එකතු කරලා හදන ඩිසයින් එකක් කතරේ ලස්සනයි. මේ ලාට් කියන එක හැමතිස්සෙම ක්‍රියේට් වෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට එනි ටයිම් ඕන වෙලාවක ඕන ඩිසයින් එකක් කරන්න පුළුවන්. ඒක හරි නිදහස්. ඒ කියන්නේ ඕනම දෙයක්. ඕනනම් කාටුන් කැරක්ටර් එකක් හරි ෆ්ලවර්ස් හරි ඕනම දෙයක්. හරි මේක චුට්ටක් වේලෙන්න. මොකද අපි අර දාපු ලේ එක පොඩ්ඩක් තික් කින්දා. අපිට එතකම මේක වේලනකම් ඕනනම් අනිත් එකට යන්න පුළුවන් මේක තව චුට්ටක් වැඩි ඉතුරු නම් ඒක ඊට පස්සේ කරන්නත් පුළුවන් දැන් ඔන්න අපි ඊළඟට ගත්ත රින්ග් එක තමයි රෙඩ් කලර් එක ඒකට දාලා තියෙන ලස්සන රෙඩ් එකක් අපි ඒකත් බලමු මොනවදද කරන්න පුළුවන් කියලා සියුම් වැඩ එහෙම අර කලබලෙයිට කරන්න පුළුවන් වෙන්නේ අතරම දැන් මේ කරන නේල් ආර්ට්ස් ටික හරි සිම්පල් නේල් ආර්ට්ස් ටික මීට වඩා වැඩිපුර ඩිසයිනින් නේල් ආර්ට්ස් තියෙනවා ගොඩක් අපි ඒවත් ඉස්සරහට කරමු ඉතින් මුලින් කරන්න ඕනේ බේසික් ඒවා. එතකොට තමයි ඔයගලන්ට ලේසි වෙන්නේ අනිත් ඒවා කරන්න. චුට්ටක් වේලෙන්න කියලා. ටොප් කාඩ් එක දාන්න. දැන් ඔන්න එකත් බලන්න පුළඟට අර කලින් ඉතුරු වෙච්ච එක පොඩ්ඩක් තිබ්බනේ මම ඔයගලන්ට කලිනුත් කිව්වනේ පේෂන්ට් ඕනේ මේකට හොඳට ඕනේ අපිට අර ඌණ හදිසියට මේව කරන්න බෑ ඉවසීම නැතුව එකයි මේ ඇඟිලි ටික ටිකක් වේලෙන්න ඇරලා ආපහු කරේ. ඔබල දැන් ඇඟිලි 10ම කරනවා නම් ඉතින් පොඩි වෙලාවක් අරගන්න පුළුවන්. මේ දැන් හරි. දැන් අපි බ්ලූ කලර් එකකින් ගත්ත නේල් එක තමයි ආට් එක කරන්න යන්නේ. දැන් බලමු එක මොකද අපි කරන්නේ කියලා. කුඩා කලාවට මම හිතන්නේ නේල් ආර්ට්ස් වලදී අපි දාන පාටත් එක ගොඩක් ළඟින් මැච් වෙන කලර්ස් තමයි මේ gold glitter එක, silver glitter එක, එතකොට black color එක ඔය වගේ මේ prominent يعني ගොඩාක් prominent වෙන colors හරි ලස්සනයි නේල් ආර්ට්ස් වලට. මොකද ඕනම color එකක් එක්ක මේ match වෙනවා. ඒ හින්දා දැන් මෙන්න මේ විදියට එකත් black එකකින් තමයි mix කරන්න යන්නේ. සිල්වර් ග්ලිටර් එකකින් තමයි ඩිසයින් එක. වෙරි සිම්පල්. මං හිතන්නේ ලස්සනයි. ගොඩක් ටීනේජර්ස්ලා ගොඩක් ආසයි නේල් ආර්ට්ස් වලට. ඉතින් ටීනේජර්ස්ලා විතරක් නෙමෙයි. ඉතින් අපිත් කැමති. මං හිතන්නේ ලස්සනට නේල්ස් ටික හදාගන්න පුළුවන් නම් මං එච්චර ටීනේජර්ස්ලා කව කටි hina වෙනවා ඕක. මමත් ගොඩක් ආසයි නේල් ආර්ට්ස් වලට මේ ඉතින් මගේ දැන් ලස්සන ඩියාස් ටිකක් ගොඩක් ලස්සනයි
දැන් බලන්න. හරි. ඉතින් එහෙමනම් ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී. මම හිතන්නේ ගොඩක් සතුටු වුණා නේද ඔයගොල්ලෝ. මම හිතනවා ගොඩක් සතුටු වුණා කියලා මින් එල් ආර්ට්ස් ටිකත් එක්ක. මොකද ගොඩක් දෙනෙක් ආසයි ඉතින් කෝල්ස් එනවා, කමෙන්ට් කරනවා, එක එක කමෙන්ට්ස් දෙනවා. ඉතින් ආස දේවල් අහලා එකින් එක මේ විදිහට හැමදේම කරමු. ඉතින් එහෙමනම් ඔන්න අද මමත් ගොඩක් සතුටින් යන්නේ. මොකද මේ වගේ එකක් ඔයාලට කරලා පෙන්නන්න පුළුවන් වෙච්ච එක ගැන. එහෙමනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලගේ ගෙදරට එනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම මගේ bell icon එක touch කරන්න. එහෙම වුණොත් තමයි ඉක්මනටම මම මේ කරන tips ඔයාලගේ ගෙදරට එන්නේ. එහෙනම් ගිහින් නම් තවත් දවසක මේ වගේම ලස්සන වැඩක් කරන් ආයෙනවා. Bye.